සකස සම්හා සම්බුද්ධ සරණහි සුපින්වත්තු බැහැමදිනාටම. සේදුු සෙද්ධාමින් සූපත්කදබින් අමයුරු සදහම්පදයෙන් ඔබේ ජීවිතය සූපත් කරවන මෙත් සදහම් භිකාශය. බොදනුවන්ගේ හදවතයෙහි නාලිකාාවෙන් ඔබට පරිත්‍යයාාග කරන උතුම් සද්ධර්ම දේශනා මාලාබව මෙ බුද්ධාබිබන්තනා ධර්මානු ශාසනනා මාලාවෙේ අතයතුම් සබ්ධර්ම දේශනාවකයි මෙලෙස ආරම්භ කරන්නට බලාපොරොත්තු බන්නේ. පින්වත්තුඔ බැහැමදිනාටම උතුම් සධර්මේශ්‍රභනය කරන්නට මෙසතින් යුතුවාාරදධනා කරනවා. පෙන්වරන්නේී උතුම් ම සද්ධර්ම දේශනාව ඔබා පැහැම දෙනාකිරි හනුකම්පා සහගතව දේශනා කරන්නට වැඩමොකට බදාල අප ගෞරපණය පින්මත්සාාවත් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට මොනටුප ගොරකාන කදුරුදූම ශුවිදීපාරාම විහාරාධිකාරී, ොරටුවේල් ස් කුමරි විද්‍යාලයේ ආචාරය ාස්ත්‍රපති, රාජකය ප්ඩිත අප පින්මත් පූජපාද හැඩිගල්ලේ චන්දාලෝක ගහුරනියය ස්වාබිත් මහන්සේව සාදුනදින් පාදහබී වන්ධනයෙන් පිළිගනිමු. සාධහෝ සාධහෝ සාධෝ. පින්මත්න උතුමු ධර්මාණු ශාසනාවේ සුපින් බරදායකත්වේගෙන කටතු කරනු ලබන්නේ ඕස්ට්‍රලියාාවේ බාසය කරන චන්ධිකා මහත්මිය සහ ලෝචන නාමින්න මහතා විසින්. මම විහට විශෂෙන්ම සටහන් කොටති වෙෙන්නේ. නොඹර විසි හතරසාලවත්ත පර වැල් අම්පිටිය ලිපින් හහි පදිංචිව සිටි. M.Kේ චන්දරලතා මෑනියන් පරලෝස ස පත්බ දස් විසිදක හතර වනි මස ොස් වන දිනට වසරක් ගත බීම නිමිති කොටගෙන එඇතුමියයටට පින් අන මෝදධන් කර. අජරාමර නිවන් සූ ප්‍රාක්්තනා කරබින් පින් අන මෝදැන් කරන්නට. එඒවගේම සැමටතුම් ධර්මා බෝධේවේ යි ප්‍රාක්ථනා කරන්න. සේල්ල දේශනනාමී කු සල්ලාධදනී මෑනියන් අු මෝදනාවේවා. දිනාටම ධර්මා බෝධයව යි ප්‍රාත්ථනා කරමින් ෞරබනිය ස්වාමීන් හන්සේට සාධනදින් පාදහබේ වන්දනෙන් ධර්මානු ශාස්සනාවට ආරාධනා කරමු මෙත්විතිින් සදහම් ශ්‍රවනයට ඔබහැම දෙනාටමාරාධනය සාධහෝ සාධහෝ සාධෝ අවසරයි අප පින්වත් ස්වාමීන් මහන්ස සමන්ත චක්හවාලේ සූ ්‍ර ගච්චන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මසවන කාලුවයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්ම සම්බුද්ධස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස හතිගවරවස් පදೆ පූජනීය මෙත් සදහම් විකාශයහි ප්‍රධාන අනුශාසක අවසරයි ගලිගමී ඥානදීපනනායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුග කොට ඇති පූජතර මහා සංගරත්නයෙන් අවසරයි. හදමි උදාාර්තර පින්කමේ සෙදහැති දායකත්වය දරන ඔස්්‍රේලියාවේ වෙසෙන්න චන්දිිකා මහත්මිය ලෝචචන නාමින්න මහත්මා ප්‍රධානකොට ඇති වසනාවන්ත සත්පුරුෂකාරුණික පිංහතුනී හදෝබදායකත්වය දරන මේ පින්කම ඉතාම සැදහැසිතින් සිද්ධ කරනු ලබන්නේ එච්කේ චන්ද්‍ර ලතාමෑණියන්ට පළොමුකොට පින් අනුමෝදන් කරන්නට වෙනුවෙන් ඔබාද දවසේ මේ ධර්මානු ශාසනාවවිදායකත්වය බාරගෙන පින්පමුණුවන්නට පුළුවන්කම ඉඩකඩ හැදෙන පින්කමක් තමයි මේ සිද්ධ කරනු ලබන්නේ ධර්මශ්‍රවණය කරහම ඥාතීන්ට පින් දෙන්න ඉඩකඩ හැදෙනව වගේම දෙවියන්න එක්ක සම්බන්ධතාවය හදාගන්නත් ධර්මාණු ශාසනාවක් උපකාර වෙනවා දෙවියන්ට මනුස්සලෝකය තුළින් රැස් කරල දෙන පින එහින්න සමහර ඇත්තන්ගේ පැවැත්ම පිණස්සු දෙෙවින් උපකාර වෙනවා. එහින්ද මිනිස්සු දෙවියොන් එක්ක ගණු දෙනු හදාගන්න නං වැඩිපුර පින්දහම් කරන්න ඕන. පින්දහම් කරකර දෙවියන්ට පින්දෙන කොට තමයි දෙවියන් සමඟ හරි හමං විදිහට සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන් කමතියෙන්න්නේ. පහනපත්තු කල්ල හදාගන්න සම්බන්ධතාවයට වඩා පළතුරුදීීමනාවක් කල්ල හදාගන්න සම්බන්ධතාවයට වඩා පිනක් දහමක් කරල පු්ඥානු මෝදනාවක් කරලා හදාගන්න සම්බන්ධතාවය ලෙහෙසියෙන් පළුදුවෙන්නේ නෑ. පහනපත්තු නොකලා කියලා හිත පළු දූනත් ූජාවති බෙනෑ කියලා හිත පළුදූනත් මොනවෙලාවකදිවත් පින්වනමෝදන් කරේ නෑ කියලා පළුදු වෙන්නේ නැහැ පින්හන මෝදන් කරනකොට ඒගේ ආශිරවාදී නිරන්තරයම්ම ලැබෙනවා. ඉතිං අද මේ පින්කම දෙවියන්ටත් සතුටු වෙන්න පුළුවන් ඥාතීන්ට සතුටු වෙන්න පුළුවන් බනාහනෝබටත් සතුටු වෙන්න පුළුවන්. බුදුපියණ වහන්සගේ දේශනාව තුල බොහෝ තැන්වල තියෙනවා හරිහම්භ කරගන්න දේවල් තමන්ගේ බඩකට වෙනුවෙන්ම විතරක් විය පැහැදම් කරන්න පා කියලා බඩකට වෙනුවෙන්ම ඇඟපත වෙනුවෙන්ම විතරක් නෙවෙයි හරිහම්භ කරන දේවල් විය පැහැදම් කරන්න ඕනි කියලා බුදු හාමුදුරු මතක් කල්ල තියෙනවා. දවසක් කොසල් මහ රජතුමා දවසෙ වැඩකටයුත්තු කරගමින් ඉන්න අතරතුර බුදුහාමුදුරුව හම්බ වෙන්න යන්න තීරණය කළා දාහක් වැඩරාජකාර අස්සේ කොසුල් රජතුමා කොහොමහරි බුදුහාමුදුරුව හම්බවෙන්නත් වෙලාව වෙංකරගත්තා බුදුපියාණන් වහන්සෙත් කොසොල් රජතුමාට ඕන වෙලාවක එන්න ඉඩැරල තිබුණ එනිසා කෝසල සංයුත්තේ කියවදදි තේරෙනව සමහර වෙලාවට කොසොල් රජතුමා යන්නේ ඉරමුදුන් වෙලාවට. බුදුහාම් දුරෘ හම්බ වෙන්න ගිහින්තිීන්නේ ඉරමුදුන් වෙලාවට ඒ වෙලාවට ආවත් බුදුපියාරන් වහන්සේ කොසුල් රජතුමාව පිළිගන්නවා අවේලාවෙම මහරජතුමනි කියලා පිළිගන්නවා. එති එනිසායි කොසොල් රජතුමා ලබපු විශේෂ වරප්‍රසාධයක් භාග්‍යතුන් වහන්සේව ඕන වෙලාවක හම්බු වෙන්නට ජතුමාට ඉඩකඩ තිබුණා. එනිසා වැඩරාජකාරි මොනතරන් තිබුනත් දවස වැඩරාජකාරී අතරට රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින එක ඇතුළත් කරනො ගත්තිනෑ හැම දවසකම ඒ වැඩිත් රජතුමාගේ වැඩටිකට ඇතුළත්. පිංගතුග ජීවිතවලත් එහෙමයි වැඩරාජකාරරි නැති කෙනෙක් නැහැ ජීවිතයේ අපි හැමෝටම ඕන තරං වැඩරාජකාරි ඒවාඩුුවවෙන්නේ වැඩ කියනේවා දවසින් දවස වැඩිවුුණා මිසක හිතට නිමන කියනක දවසින් දවස අඩුනා මිසක කවදාවත් වැඩරාජකාරි අඩුුණිඉන්නේ අපේ ජීවිතවල එන්ද වැඩරාජකාලි අත්තලේ වනත් භාගතුන් වහන්සේ දකින්න යන්න වෙලාවෙන් කර ගන්නකි ඉතාම හොඳයි. අඩුම තරමේ සතියට දවසක් වටටිකක් කල්වේලා ඇතුව ගෙදර ඇවෙල්ලා ගතුන්හන්සට මලක් පහන පූජ කරන්නට හිතහදාගත්තු පනයතු උන්නහන් සින්න කාලෙ හම්බ වඋනහම කැතැනතු උන්හන්සේළඟට ගිහිල්ල වඳන්න පුළුව. පනැතිමට පිළිමකටනනි මල්තියන්නේ සිමින්තික ගල් වැලියතු කල්ල හදපු පිළිමිකටන මල්තියන්නේ ඕක ඇති දෙයක් තියෙනවද කියලා ප්‍රතික්ෂේප කරලා ජීවමානව පණපිටිින් එකපාට්ට දැක්ක දවසට ගිහිල්ල පූජා කරනව වඳනව කියලා හිතං හිටියට ඒක කෙරෙන්නේි නෑ. ජියමාන වින්න දවසක වඳන්න පූජා කරන්න කොච්චරුුණත් හිත නැවෙන්නේ. පොළු පුළුවන් තැංවල ඉඩකඩ ලැබුණ තැන්වලඒ නමට හිත හිත බල බල වන්දනමාන කරලා තියෙනවනං විතරයි. ඉතිං. ුල්ම රතුමා දවසි මොනතරං වැඩරජාකාරි තිබුණනත් ඒකයි වෙලාවටිකක් වෙංකරී භාග්‍යතුන්ාන්සේ හඹ වෙන්නේ යන්න එදත් වැඩරාජකාරි අධික දවසා. හෙතුමාට රාජ්‍යේතයන කටයුතු සුළුපටු නෙවෙයි බුදු හාමුදුරුව කොයිතරං ඒව කියාදුන්නත් ඔහුට රාජ්‍යාතාරන්න හිතුන්නේ. එතනිින්ම හිතන්න සිද්ධාර්ථ මොනතරං උතුම් හිතක් තිබුණ කෙනෙක්ද සිද්ධාර්ථ මොනතරන් අතැහැරීම හොරු කල්ලද බිම්බිසාර රාජ්‍ය අතෑරියනේ කෝසල රාජ්්‍ය අතෑරියන අජාසත්ත රාජ්්‍ය අතෑරියන රාජ්්‍ය කියන්නේ අතාරන්න පුළුවන්දයක් නැවෙලේසියකට. ඒමහා රාජ්්‍ය අතෑරපු බුදුපාණන් වහන්සේට වන්දනා කලාට පවසිද්ධ වෙන්න තේකයි සුළුපටු දෙද අත්තෑරග අපිට අතාරරිනතියා පිංවතුන හිතන්නවත් බෑ ඒ තරමට මහා සබ්බද්ධ වාරමත් තිබුණා සිද්ධාර්ථට. ඉතිං කොසල් එතුමා කොච්චර බනෑහුවත් එතුමාට රාජ්‍ය අතාරන්න හිතුනෙනේ එතුමාට නැවත නැවත හිත තිබුණෙම රාජ්්‍යි හතර සීමාව පරිස් සංකරගන්න. එනි සෞද්දේදං රෑවෙනකං ඔය වැඩරාජකාරි අතරත වැඩිපුරම තිබුණේ රාජ්්‍යි හතර සීමාව පරිත් සංකරගන්න මොකද රජ්‍යක් කියල කියැන මොනවෙලාවේ හතුතරේ කඩාපාත්වය දන්නහැ ඉතිං සංසාර ජීවිතවල බුදුන් වැල තිබුණ පුරුද්ධට මාරජතුමා කොච්චර වැඩතිබුනත් දවසේ පොඩි වෙලාවක් වෙන්කරගත්ත බුදුන්ට අත් එකතු කරන්න. දවස්සේ පොඩි වෙලාවක් වංකරගත්ත බුදුන් දිහාාවට දන නමල වඳන්න දවස්ස පොඩි වෙලාවක් මහරජතුමා වෙන්කරගත්තා. දවසගගිනි මදධහන පන්සටයනවා ගතුහන්සේ විවේකෙන් වැඩ ඉන්න වෙලාව. ගිනි මධානය පන්සරට යන්නේ හොඳ ටෝම දාඩියදාලා. ඉහෙන් කනින් දාඩිය බේරෙනවම රජතුමාගේ. එමදිවට හති ඇයි ඇඟ සුළු පටු ඇඟක් නෙවෙයින හාල්නැලි දාසයක් කන්න පුළුවන් තරමටම රජතුමා කෑමට කෑදරයි. අදටත් ඉන්දියාව සමාර ප්‍රාන්තවල මිනිස්සු. එ දල්ල පිරෙන්න්න බත්්බෙදුවහම බලාගෙන ඉ්දි කනු සමහරයි. කොසල් රජතුමත් අන්න ඒ පරම් පරාවි ඒ ලේවල කෙනෙක් හොඳට කන්න පුළුවන්. පිග තුන්නතරන් සමහරලාට කියනවන්නේ සමහර වෙලාවට ෆුල් කොත්තු තුනක්කාලා බිත්තරාපත් තුනක්කාලා එෝල්ුරොටි තුනත් කාල කිරියහෙකුත් බොන්න පුළුවන් කියන මිනිිසින්වා කරලත් පෙන්න්න මිනිස්ුඉන්න. ට වඩ පාන් කොසොල් හරයිතුම හල්නැලි දසයක් ඕනේ පුදුම කෑමක්ඒේක ඉතිං ඇඟ බරයි දාඩිය දා ලහොදටම යාගන්න අමාරුයි මාගතුන් වහන්සේ හම්බව අවේලාව ආවා දාඩියදාගන බදපිය හන්ස ොයි වෙලායාාවත් පිළගන්න හින්ද භගතු වහස හෝමහරයිතවනනි ද අවේලාාවේ මේ පැත්තමකදර කියල භගගතුන් වහන්ස කියන්නත් විශේෂ දෙයක් තියෙන හින්දයකවා වෙලාව බල න්නැතු ආේ ඔබහන්සට තින්මනව හරි විශේෂ කාරණාවත් තිබුරුනම්මං ඒක කියනවන කොයි වෙලෙත්ත එහෙමනි මගේ පවල ගැන වුනත් භාගතුන් වහන්සට මම විශේෂිත දෙයක් තියෙනවන කියල තියෙන මගේ ජීවිතය ගැනවඋනත් මගේ රාජ්‍ය ගැ උනත් මට හැමදේම කියන්න ඉන්නේ ාග්‍යතුඋන්හන්සේ එහින්දා විශේෂත දෙයක් තියෙන නම්මං වෙලාව බලන්නඇැතු ඔබහන්සේ අම්බවෙන් එනවන්නේ හෙමකි්වා මරහිතුමනි කියමු බලන්න එහෙනම් ඒ විශේෂිත දේකිවා භාග්‍යතුන් වහන්ස උදේ ඇහැරුුණ වෙලාවේ ඉඳලා මේ දැන්මේ දවල් දුලාහ වෙනකම් අපපුත්තක කියලා මේ ගමේ ජීවත්වුන මනුස්සයාගේ ගෙදර තිබන රත්තරං කහවනු කෝටි අසුවක් මේ එනකොට මලිගාවට ඇදලයිකුවායි කෝටි අසුවක රත්තරං කහවනු කෝටි අස්සුව රත්තරංක හාවනු හුදේන්දම් මේ වෙනකං ඇද්ද බුදු හාමුදුරණේ තයිවරණෑ කිව්වා මගේ පිරිස්සට අදින්න ඇරළවං ඔබහන්සට කියන්නවේ ආවේ අපපුත්තක ඉරෑ මරණයට පත්වවෙ ලබදු හාන්ද්‍රණේ පුත්තක ඉෙරෑ මලාබුදු හාන්ද්‍රරණය කිව්ව අපපුත්තකගේ වස්තුව සියල්ල මට අයිතිව වන භාග්‍යත්තුන් හන්ස එම කිව්වා හිමිකාරයෙක් නැති අයිතිකාරයෙක් නැති රුකම් කියන්න කෙනෙක් නැති යපුත්තකගේ දනේ මටනිවාාගැතුන් හ සයිහිතිකව්වා බාන්්ඩාගාරයට උදේ හිටන් අදිිනවයකෙව්වා. කහවනු රත්තරං කෝටි අසුවක් ඇදලා තියෙද්දි තව ඉතිරි වෙලවාගෙතුවනා සිවරණෑ කිව්වා රිදීගැන කවර කතාවක් දැහවා. එච්චරට සල්ලි තිබුණ වාගැතුන් හන් සපුත්තකට. ඒ තරමට වස්තුව තිබුණ බුදු හාමුදුරණය යපුත්තකට ඒත්තු පුත්තකමහ පුද්දුම්ම අවාසනාවන්ත මනුසේකකිවා. භගතු හන්ස සිටු තැනතුනක් දරපුම මේ පුත්තක පුදදුම තරන් අවාසනාවන්තමිනිහ බුදුුවහමුන්ද්‍රණ ඇයි මහරජතුමනයේ. භගතුන්හන්ස හපුත්තකගේ හරියටම තිබුණ අඳින්න කෑලිතුනක ම් කෑලිතුනක් මෝට් කරගත්තරදි කල්ල . ගේ හරියම හපුත්තකට අඳින්න තිබුුණේ කෑලිතුනක් මෝට්ටු කරගත්ත රෙදිකඇල්ලක් විතරයිකිව්වා ඔය රෙදිකැල්ලෙන් තමයික වු අපපුත්තක කැහැමදාම විලි වහගනතියන්නේ. එච්චරයිගේ ඇතුළ තිබුණකෙවවා. භගතු හංස කුසියට ගිහිෙල්ල වලම් පෙල්ලල බැලූ හම දැක්කේ අපපුත්තක මෙච්චර කල් කාලතියන්නේ මිරිස් හොදී බතුයි බදු හාමුත්‍රණය කේවා. කන්න තියා ළඟට ගන්නවත් බැරි ඒතරං දුගඳ පහළම මට්ට මේ හාලක් එෙක්ක, මිරිස් හොදීපතුයිකව්ව කාල තියෙන්නේ මෙච්චර දවසක් කපුත්තක. භාගතුන් වහන්ස අපපුත්තක ගමන් බිමං යන වාහනය ගැන කතා කල වැඩක් නෑබුදු හාමතුරණේ අච්චරතියාගෙන අපුත්තක හැම දාම ගියේ උනපතුරු කෑලිත් තියල මූට්ටු කරල වැල් කෑලිවලින් කම්බි කෑලිවලින් බැඳගත්ත වාහන කබලකේකකිවවා ඔච්චර සල්ලතිබිලා පිංගතුනී භාගතුනාන් සැයාගෙන හිටිය කොසල්ලයිතුමා කිව් මේ කතාව. කොසලයිතුන් ඇතැනටති යන බදුහාමුදුරණේ මෙචර සබදධ වාරමත් තියෙදිය ඇයි තමන්ගේ බඩට කගන්න හිතුන් නැත්ති. මෙච්චර දෙයක් තියාගෙන භාග්‍යවතුන් වහන් ඇයි තමන්ගේ ඇඟට අඳන්න රරිෙදික ඇල්ලක් ගන්න අපපුත්තකට හිතුන් නැත්තේ ඒ හරි පුදුමයි බුදුහාමුදරණයකිව. මේ තරන් මහා ධනකට අයිතිකාරයෙක් හිමිකාරයෙක් නැතිව මේ තරන් මහා ධනයෙක්ට අයිතිකං කිව්ව අපපුත්තක තමන්ගේ බඩට බඩපිරෙන්න්න කාලනෑ බුදුහාදුරණේ තමන්ගේ ඇඟට විලිවෙහෙන් ඇැඳලනෑ බුදු හාමුදුරණය කි්වා මසුරුකම මෙච්චරට බලවත් දැහවා. තමන්ගේ බඩට ආසදේ කන්න හිතෙන්න කන්න ගන්න හිතෙන්න්න නැති තරමට මසුරුකම බලවද බුදු හාදුරණයක ලැවවා. තමන්ගේ ඇඟවැහෙන් රෙදිකැල්ලා කඳන්න ගන්න හිතෙන්නේ නැති තරමටම මසුරුකම ලෝභකම තන්නහාාව බලවද්ධ භාග්‍යතුන් වහන්ස ඒ මැහොවා. බුදුහාමුදුරුවනේ දරුව නැති අපුත්තක ජීවත්වෙලා තිබුණේ අන්ත හිගන විදිහට භාග්‍යතුන් හන්ස අච්චර තියාගනත් කි්වා. භාග්‍යතුන් වහන්ස මේ තරමටම ලෝභකම කෙනෙක්ව මුලා කරනව දැහවා. තෘෂ්ණාව රැස්කිරීම ආශාවම පමණක් රැස්කිරීමම පමණක් මුදුන්පත්වන හිත මේ තරමටම කෙනෙක්ව මුලා කරනවා දැව්වා භාග්‍යතුන් වහන්ස බඩට කාපු නැති අපුත්තක ඇඟට හැන්දිෙ නැති අපුත්තක මුන්නම දෙයක්වත් නැතිව හිස්සතින් මැරි ලබුදු හාමුදරණයකිවා. වහපු දනස්කන්දේ හෙම්මම වහපු තැන්වලතියලා යතුරලාපු දනස්කන්දය එහෙම්මම යතුරලාපු තැංවලතියලා හිස්සතිම්මා පුත්තක උඩු බැලියන් අතර ඉන්න භාගතුනු හැසකිවා. අතමිට මොලෝගන අරගනයන්න කියලා ගත්ත කිසිම දෙයක් අපපුත්තකට නැබුදු හාමදුරණේ. හිස්සතින් අපපුත්තක ගේමද සාලෙන නිරුද්ධ වෙල ඉන්නවා කිවා. භාගතුනහසමේටික අහගන ඉඳල කොසොල් හරජතුමාට කියනවා මහරජතුමනි එහෙම තමයි කිවවා. මේ ලෝබකම මේ තන්හාවමිතෘෂ්නාව මේ රැස්කරන ගතිය ඔහොම තමයි මහරජතුමනි එකක් කෙනාගෙන් එකක් කෙනාට එකේක විදිහයි මහරජතුමනිිකකිව්වා. මහරජතුමන ලෝබකම ඉහවහා ගියාට පස්සෙ තමන් කන්න කැමතිද දෙයක් තමන්ට කන්න හිතෙන්නයගෙවා. ලෝබකම ඉහවහා ගිහම. මහරයිතුමනි රැස්කිරීමම විතරක් ඉහවහා ගියහම මසුරු කමම විතරක් ඉහවහා ගියහම. මන්ගේ ඇඟට ැලපෙන ඇඳුමක් තමන්ට ගන්න හිතෙෙන්නෑ මහරජතුමනි ඕකෙ හැටි හොමතමයිකෙවා. පිංහතුන කොසුල් මහරයිතුමා භාග්‍යවතුන් වහන් සීදිරිපිට මේ කාරණාව ප්‍රකාශක වෙලා බුදුපියන් වහන්සේ මෙහම කිව්වට පසෙරයිතුමා කල්පනා කළා ලෝබකම මේ තරන් මේ තරමටම බරපතලකුසලයක්ද කියලා. හිතෙන්. ලා බදුදියයන් වොහන් දේශනාකන්නනෝ හරජතුමනි දන්නය මනිසන්ට තිබනට වැඩක් වෙන්නේ. මිනිස්සුන්ට සල්ලි තිබු නම කිය වැඩක් වෙන්න ෑ මහරජතුමනි සල්ලි තියෙන මිනිස්සු සල්ලි පාවිච්චි රඩ ඕනකි. සල්ලි තියෙන මිනිස්සු සල්ලි වියදන්කරන්න ඕනෙකකිව්වා. මහරජතුමනි පළමු එෙන්ම තමන්ගේ බඩට වියදංකර ගණ් ඕන කිව්වා තමං කැමති දේකන්න ඕනෙකකිව්වා. මහරයතුමනි තමන්ට ගැලපෙන විදිහට ම අඳින්න ආසදේ අඳින් ඕනෙකේවා. තමන්ගේ බඩට නැත්නම් තමන්ගේ ඇගට නැත්නං ඒ සල්ලිවලින් මොකද මහරයිතුමනිි කෙහවා ඒ දනයිින් මොකටද මොන ප්‍රයෝජනයයක්ද මහරයිතුමනිි කෙළෙහවා. ඒ තරක් නවේ මහරයිතුමනනි තමන්ගේ බඩවේත ගනම හිතලත් තරයන්නන්නේනෑ. තමන් අඳින ගමං තමන් කනගමං බලන්න කිෙව්වා තමන්ගේ අඹුදරු අඳින්න කැමති මොනවටද කන්න කැමති කොහොමද කියලා ටිකක් ඒගනත් බලන් ඕනිකෙර්වා හරතුමන මන් දරුවූ ින්න කැමති විදිහ මන්ගේ බිරිද අබුදර වූ කන්න කැමැති විදිහගැන බලල තමන් ඉඳලා හිටල තමන් කැමැති විදිහට කනවා වගේම බොනවා වගේම තමන්ගේ අඹුදරුවන්ටත් ඉඳල හිටලාරිී ඒගොල්ලො කැමති වෙලාවට එගොලො කැමති විදිහට කන්නයි කැමති විදිහකට අඳන්නයි ඉඩ දෙන්නඕනැකකිවා. මහරජතුමන අදරග විතරක් හිතලා රියන් ැකිව්. ම ගැයි අඹුදරෝගෙනැයි විතරක් හිතල හරියන් න්නේෑන තමංව වද පු හදපු අම්ම කන තාත්තකෙනෙකින්වානි. එ අම්මයිඉතාත්තයි අඳන්න කැමති කොහොමද කන්න කැමති කොහොමද ඒක ගැනත් ටිකක් බලන්න ඕන හරයිතුතමනිකුවා. බුදු කියියන අහසසිකයාදන මෙධර්මකාරණාව කොච්චර වටිනවද හැම කාලෙක මැහැම ජාතිකට. මග අම්මයි ත්තයි කන්න කැමතිවෙන විදිහ ඳදින්න කැමතිවෙන විදිහම හරයිතුමනිි සල්ලි තියන මනිස්සු හිතන්න ඕනිකකිව්වා සල්ලි තියනව තියෙනව කියලා තියාගන විදල හරන්න මරයිතු. හේවිතරක් නෙවේ මහරයිතුමනි. තියන සල්ලි ව හැම දෙයක් වෙනුවෙන්ම වැය කන්නවා වෙන්කන්නවෝ වගේ. තියන සල්ලිවලින් යන තැනට දෙයක් අරගෙන යන්න පුළුවන් විදිහට ර තියාගන්නත් ඕනෙ කි්වා එක කියන්නේ මහන බමුණන්ට තුනුරුවන්ට දම්පැම් පෝජා කල්ලා තියෙන්රුනෙ කිව්වා එකත් පුුදු හාමුදුරු අවධාරණෙන්ම කිව්වා සමහරලාට මේකේ තරන් ගණංගන්න ඉනෑ මිනිස්සු මිනිස්සු ගළන්ගන්නි නැත්තේ ඒ ගණංගන්න නැති එකත් එක්කම තියෙනවා මේජීවිතයේ විතරයි ඉන්නේ කියන අදහස පින ඔන්නෑ කියන එකත් එක්ක පරලොවක් විශ්වාස කරන්නේ නැති ගතිය එතන තියනවා. මේ සේරම ඉන්නකං විතරයි මැරුණ හමොය මොකුත් නෑ කියලා හිතන ගතය පරලොව පිළිබඳ විශ්වාසය නැතිගතිය. ඒ බුදුපියාණන් වහන්සේ කාලෙත් ඒ දෘෂ්ටි ගත්තායි වෙනම හිටිය තැන්තැන්වල ක්ඩායම් ගහිලා එගුලු පරලෝ විශ්වාස කරන. ොල හිතුව ඉන්නකං විතරයි ඒ හින්ද ඉන්නකං කා ඇඳල ඉන්දෝන ඔයරයමයා කියන බණඕ වගේ තේරුමක් නෑ ඉන්නකං කාල ඇඳල්ලා සැපෙන් ඉඳලා මැරිලයන්න ඕන එක තමයි ීවිත ජීවිතයකුණාට සංසාරයක නෙවි පින්නතන. ඉන්නකං කාය ඇඳල්ලා නටළගල්ලා මැරලෑනයක ජීවිතය වුුණාට සංසාරය ඊට වඩා වෙනස් ජීවිතේ කියන්නේ එක තැනක් සංසාරක කියයන්නෙ ගොඩක් තුර තැන ජීවිතයේ මෙතනින් ඉවරයි ඊට පස්සේ ජීවිතීන්ද්‍රී අරංඥයන බලවේගේ මෙතනින් එලියට යලා. එ අයිළඟට අහදාගන්න නාකෘතිය මනුස්සාකෘතියක් වෙන්නත් පුළුවන් ගැඩවිල්ලෙග්්‍යයාා කෘතියක් වෙන්නත් පුළුවන් ගෝනුස්සෙක්්ග පත්තැ එෙග්‍යා කෘතියක් වෙන්නත් පුළුවන්. බල්ලෙග්ගි බලෙග්්‍යා කෘතියක් වෙන්නත් පුළුවන් මොනාකෘතියකට ඊළඟට ගිහිල්ල නිර්මාණය කරගනිදි කළ දන්නේ. එහින්දයි ඒ ආකෘති නිර්මාණය කරනකොට බල්ලු බලල්ලුන්ගේ ආකෘතිය ගැඩවිල්ලන්ගේ කඩින්ග කූමින්ගේ ආකෘතිය එතරං සුබනෑ සසරගමනට එහන්ද පුළුවන්තරන් මහන්සි වෙන්න ඕන මෙ ජීවිතය අයිං වුණාට පස්සේ අතෑරට පස්සේ දෙවියක්කෙ දේවත්වය තුළතිය නාකෘතිය මනුස්සේග්්‍ය මනුෂ්‍ය භවයතුළතිී නාකෘතිය හදාගන එන්න පුළුවන්නං ඒක ගොඩක් වටින ජීවිතී. සසරට එහින්ද උපත නිමාවෙන තැන දක්වාම හොඳ ආකෘතියකට හිත හැඩගැහෙෙන්න්න පුළුවන් තැනකට යන්නඩෝනි ඒකට හැමෝම තම තමන් වැඩහදා ගණ්ඩෝන් තම තම ඒකගැන හිත වැඩහාගත්තය නැතුොත් බුදුහමුදුරකුව තන්ට තම හතුරෙක් වෙනවාක කියන්නේ ඒකයිකිව්ව දිසෝ දිසං යන්තංකයිරා වේරිවා පනිවේරනා රන හතුරේ හතුරෙකුටර හතුරුකම මොකක්ද මෙන්න තමන් තමන්ට කරන හතුරුකමනෙ බලවත් එකවීමේ කාරණාවට. එහහින්ද මේ තමන්ව හැම වෙලේදිම අරගෙන යන්න හිත හරි ආකෘතියකට හැඩ ගස්වා ගණ්ඩ වනේ බොදු හාමුදුරු දේශනා කළා එනිසා පනටික තියෙන කාල්ලයේ ඊළඟට යනතැන ආකෘතිය හදාගන්න හොඳ විදිහට අපි කල්පන කර ඩෝනයක්ගෙන් හර පරලෝජීවිතයගෙන කල්පනාර ැත්නම් මෙලවිින් ඔක්කොම රයික ශ්ස කන්න වනං ඒකනා මේක ගැන හිතන්න අවශ්‍යතාවයක් නෑ මොකද ඒ දෘෂ්ටියෙන් බැහැලවෙලා මේ දැක්ම හදාගන්නකං. ඒකනට ඒක හිතන් අවශ්‍යතාවයක් නෑ ඒත් කෞරුහරිකෙනෙක් විශ්වාස කන්න වනම් මට මරණින් මතු නැවත්ත උපතක් තියෙනවා කියලා අන්න එත්තැදි තමන් බලඩුවන. ඒ උපත ටදාලවෙන කෘතිය තන්දැන් හදාගන්න තියන කිය. ඒ උපතට අදාලා ආකෘති ඔහේ භාත යනගමං හදාගන්න බෑකට වෙනම කැපකිරීමක් කර්ඩෝට ඒ කැපකිරීමට අවශ්‍ය කරන්න මූලික දවල් ටික අපිට ලැබිලද කිය පිටික් බලඩඕන ලබිලනංඒ ලැබිලතියන දේවල් ටික ඊළඟට යනතැන ආකෘතිය හදාගන්න වැය කරන්නේ නැතිව නිරපරා දෙන්න ස්කාරණය මේ ලබිලතිීන ටික ගෙවලදානෙක අපරාධයක් කියලයි බුදු හාමුර දේශනාල දවාාගතුන් අහස දේශනාකරා ලැබිල තියෙන ටික ඔය වංකරගත්ත දේවල් වෙලට වැෑ කරලාවෙෙන්කරලා තියෙනවා වගේම නැවත නැවත කල්පනා කරන්න මේ ලැබිල තියනෙන ටිකෙන් මම ඉක්මන්ට යනතැනකට දෙයක් කරගන්න ඕනි කියලා. ඇයි පිටිපස්සිඉන්නෝ පේ නි නැති හතුරුතුන් දෙෙනේ. මේ වෙලාවෙත් මේ මොහොතෙත් ජීවිත්තය දැහැගන්න මේ වෙලාවෙත් මේ මොහොතෙත් ඔබවත් මාවත් ආක්‍රමණය කරගෙන ඉන්න හතුරු තුන්දෙනෙක් ඉන්නවා පිරිපස්සේ එක්කෙනෙක් ලෙඩවීම එක්කෙනෙක් වයිසටයෑම අනෙක්හෙනා මරණය ඔය තුනටම මේ වෙලෙත් අපි හෙමිින් පත්තෙරෝ. මේවෙලෙත් අපි හෙමින් ඔය තුනටම පත්තෙෙනවා. ය කාරණාතුුණන ඔබව මාවවිතරක් නෙවෙයි රටේ ලෝකෙඉන්න හැම්ම කෙනෙක්වම ඔය කාරණාතුන වෙලාගෙන ඉන්නේ ඔය කාරණාතුන ඉක්මවාගේ කවුරුවත් කොහෙවත් කොතනවත් ඉප දෙන්නේෑ. ජරාවයි ව්‍යධයි මරණයයි කියන මේ ධර්මතාතුන වෙලා නොගත්ත කෙනෙක් උපදිින් නෑ කොතනකවත් ඔය ධර්මතාතුනෙන් වෙලෙනවා උපදින හැම්මත් තැනකදිීම ඔය ධර්මතාතුන හොඳයිද. ඔය ධර්මතාතුනට කවරුත් කැමතින. ජරාවයි ව්‍යාධ අයි මරණයයි කෙන ධර්මතා තුනට කවුරුත් කැමතිනෑ රෝධ පුටුවේ ඉන්න කෙනෙක් ෆොටෝ එකක් හල ෆෙස්බුක් එකට දාන්න කැමති රෝධ පුටුවත් එක්කනෙවෙයි ඉනෙෙන් උඩටක විසරයි රෝධපුටන පෙනෙන්න. ඔබ වුනත් පෙන්තූරයක් අරගන කොතනහරි තැනක ප්‍රදර්ශනය කරද්දි කාටහරි කෙනෙක්ට පේන්න දානකොට ඔබේ රූපේ වෙනස්කම් ගොඩක් ඔබ කන්නවා කැමරාව හරහා. ඇයි. මේ රූපය වයසට යනවා කියන එක ගැන අපි ඒ තරමටම කැමති නෑ මේක වෙනසට කැමති නෑ. මෙ මූනේ මේ ඇගේ මේ අතක පයක කොතන හරි පුංචි හරි වෙනසක් තියෙනවනං ඒ වෙනස වෙනස් කල්ල නැති බව අගවල තමයි අපි පෙන්නන්න හැම වෙලේම කැමති කොයි කෙනත් එහෙමයි කොයි කෙනත් එහෙමයි ඉතිං දු හ දුෘ ේශ කරනාව ප ිතු හෙනනම් අපිියයන කොට ගෙනියන්න හමෝමයක් කරගන තියෙන්ඩ හනි. අපපුත්තක නිස්කාරණේ නිකාම්ම නිකං මනුස්සෙක් විදිහට මැරි ල ියයා ක . මේ හිත නැවතාකෘතියක් හදනව කිය හිතන් අපපුත්තකට වෙලාව තිබුන්නෑකිව් මොකද ඒ තරමටම පහුරු ගා අතගගා ඉම්යිම්බ බලබලා පරෙස්සම්ම කරන ජේතනාව විතරයිමයිකව තිබුණේ පුත්තකට. පරිස් සංකර කර ඉඳලා පහුරු ගගා ඉඳලා අපත්තක මේවට ලංවෙන්නවත් බැරි ප්‍රේතලෝකකට නිරේට ගියාම් හාරයිතුනැකිව. මේවට ලංවෙන්නවත් බැරි මේවගෙන් ගිනියම් කරගන තිබු නජීවත් වෙෙල ඉන්නටිකේ අන්න දැන් ඇත්තටම ඇඟයි හිතයි දෙක ගිියම් වුණ තැනකට ගිල්ලයි පැදිල ආකි්ව එතමයි නිරය. මේ වගෙන් හිත් ගිනියම් කරගත්තට පස්සේ. එ ගින්දර තමයි කවධහර දවසක තමන්වදවන්නේ එ ගින්දර තමයි කවදහර දවසක තමන්ට නපුරක් කරන්නේ එක කාටක් පොදයි අරාකෘතිය හැදිලා එනකොට එ ගිනියම් වෙලා තිබුුණ හිත නපුරක් කල් ලති එන්න පුළුවන් සමහරට සුනකේ ග්‍යාකෘතිය හදයි ඇඟපුරා බඩපුරා පිටපුරා මැක්කු ඇවිද ඇවිද කන කසකස ඉන්න සුනකේ ග්‍යාකෘතිය හදයි හි ගිහිල්ලා හිතට රැවටෙන්න්නේ පාමහණනිකෙවා මේ හිත මොහොතක් ඇතිකිව මේ හිත පෙරලෙන්න්නේ කියන්නේ කනපිට හැරෙන්න්න මොහොතක් ඇතිකිව මේ හිත හිතට රැවටෙන්න්නේ පාමහණනිිකෙවා මහරජතුමනි අපපුත්තකට කොච්චර තිබුණත් මොටද අපපුත්තකට සත්පුරුෂේප පෙන්න්න බැරිඋනාාන හරයිතුමයි. මහරයිතුමනි සත්පුරුෂේක් කියලා කියන්නේ ඇති ධනයින් තමන් ප්‍රයෝජන ගන්න කෙන ඇති දනයෙෙන් අමුදරුවන්ට ප්‍රයෝජනයක් ඇති කෙනා ඇති ධනයෙන් මෞධමෝපියන්ට ප්‍රයෝජනයක් ඇති කෙනා ඇති ධනයෙන් ඥාතිහිත මිත්‍රාදීන්ට ප්‍රයෝජනයක් ඇති කෙනා ඇති ධනය හේ අය අදහන විශ්වාස කරන දර්ශනවල ආගම්මල උදවයට ප්‍රතිඵලයක් ඇති කෙනා කිෙව්වා එහෙමතියන ධනයකුව වටිනකමත්තියෙන්. මහරජිතුමනින් ෙම ැතිව කවුර හරි කෙනෙක් ළඟ දන තියනවද. ඔය කියන පරසයන් තුළ පැතිරියන් නැතිව හිරවුන්න සැඟවුන්න රැස්සුන ධනයක් තියනවද. වාරයිතුවනි. ඒ දනය පිරිසිදු වතුරතියන නිල් කැටේට වතුරතියන ලස්සන වැලිවුරක් තියෙන්න විලක් තියනවා ඒත් මනුස්සේක්ට වතුරටිකක් බොන්න බහින්න බෑ. ඇයි ඒක ඉන්නවා දදිරක් සිල්. රවිලේ වතුර කොච්චර පිරිසිදුුනත් අර විලේ වතුරකොච්චර පවිත්‍ර වුනත් නිල් කැටේට තිබුනත් විල්ලිවර ලස්සන වනත් වැඩක් නෑ ඒකින් වතුරටිකක් බොන්න බැරෙන. මහරිතුමනියන්න ඒ වගේ කිව්වා තමනුත් ප්‍රයෝජනයක් නොගන්න අනුන්ටත් ප්‍රයෝජනයක් නැති රැස්කිරීමම පරමාර්ථය කරගත් රැස්කිරීම අතිරික්තයක් කොටගෙන අතිරික්තයට දැඩිව බැඳීලා ලොල් වෙලා ඉන්න උදවියග ධනය අන්න අර දියරකුසයින්න විලාහා සමානයකිව්වා පරණමිනිසුකුච්චරමය ගැන හිතුවද පමතනි පන්සල් හදලේ වරවෙලා පන්සලේ එක පැත්තක රන්්‍රදි මසු කොහමනු ටිකක් නිදංකළා නැති දවස කරගන දාගබ පේන්ට් කරන්න කියලා මිනිස්සුන් දනය රන රටරාජවල හිට මිනිසුන්ගේ දනය. පස්සේ 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 හූරගන කනතැනටාවට පරණමිනිස්ු එහෙම කළේ නෑ පන්සලේ නඩත්තුවට වෙහෙර විහාරවල නඩත්තුවට දැන් කියන්නේ පන්සලේටිකත් ගන්න ඕනි කියලනේ එහෙමකරේනය පරණමිනිස්සු. ඒ දැන් අලු ත්‍රෙඩිකල් පරම්පරාව ඒ කියන්නේ පන්සලේටිකක් ගන්න ඕනි කියලා පරණමිනිස්සු පන්සලේටික ගත්තෙනේ පරණමිනිස්ු. පන්ස ේටික රැක් ප ංග තු. න්සටික රැක්. පරණ මිනිස්සು පන්සಲේටික රැක හිද තමයි, අදටත් සාධ ප පිළ ළඟට ිහිල්ල මනිස්ස ಿತ್ ವ ගන්න. පරණ මිනිස්සು පන්ස ටි රැක්ක හින්ද තමයි, අදට ත්ත විදේශ කටවල්වල මිනිස්සු මෙහිෙට ඇවිල්ල ොಲල් ಪේර දීල එಗුළු මීරටේ තියෙන දෙයක් බලලයන්නේ පරණ මිනිස්සු පන්සල රැක්ක වෙහෙර විහාර රැක්ක පණ මිනිස්සු පන්සලේ නඩත්තුට ටිකක් නිදංකර. පරණ මිනිස්සු වැවහස්සේ නිධංකරා වැවේ නඩත්තුවට වැව් බන්්ටකට මොනවහර දෙයක් වුුණොත් වැවට මොනවහරි හානියක් උපන්ද්‍රවයක් වුුණු ඒ වැවට ටිකක් තැම්පත් කලා වැව් බන්්ටකේ කොතන හරි තැනක අපි දන්න කාලින්ද ලවනේ වැවේ ආයෝජනයට තැන්පත් කළ ඒවා මිනිස්සුන්ගේ ආයෝජනය කරග මිනිස්සු කාලාල නඩත්තුනේ අපි දැක්තව සිනුණේ. ඒත් පරමිනිස් එෙමය හරි ලස්සන්ට මේ සූත්‍රයේ දැනගෙන හිටිය ලස්සන්ට මේ සූත්‍රයේ දැනගෙනන හිට පු හින්දා. රටේ මිනිස්සුන්ටත් දෙයක් කළලා. තොළරුවන්ට අත්්‍යයක් කරා පරණ මිනිස්සු. මැරණකොට අරගෙන යන්න දෙයක් කරගන තිබුණ. එකරගත්තෙ මිනිස්සුන්ට හානි පමනෝලනවෙේ. මිනිස්සු වෙහෙස මහන්සු වෙලා ගත්තා අයබදු රටේ රජුට දෙනකොට මිනිස්සු දැක්කා රජු ඒවගෙන් දෙයක් කරනව මිනිස්සුන්ට. ඇනි සමිනිස්සු ලෝභ උන්න මිනිස්ු අය බඳදු දුන්න. රජු තල මිරිකල අයබඳදු ගත්තිෙනෑ. මිනිස්සු කොච්රහොඳ ත්‍ර ගැග හි එතකොට රජවරු සිටුවරු පින්වතුනි ඒ ඒ තැංවල A ඒ දේවල් තැම්පාත් කළේ අපි නැති වුණ දවස්සකාපි මේේ හදපු දේවල් නිර්මාණය කළ දේවල් වලට හානයක් නැතිවීමක් වෙන ව ඒ තැන්දි පුළුවන් විදිහට මේ තියල තියන දෙයාරන් මෙවා බේරගන්න කියලා බදුපියානන් හන්සිමතක්කන්නෝ මහරයිතුමනනි පවල කුනත් හරටක් වනත් පවතිීන් ෝන ඒ විදිහර තමයි. පවුල කවුනත් තිේෙන්ඩෝන ඔයටික රටකවුනත් තියෙන්ඩෝන ඔයටික පවුලක රටක ඔයටික තියෙනවනං ඒ පවුල ඒ රට අරාජික වෙන්න කිවා. පිංහතුන මහරැයිතුමා මේ සියලු කාරනාටික බුදු හාමුදුරුවි දුරපිට ආගෙනන හිටියා. අපපුත්තක සිටුවරයාගේ ජීවිතය අරතරන් දෙයක් ති බිලත් අපුත්තක සිටුවරයට වාසනා ශක්තිය නැතිවුණා තමන්ට දෙයක් කරගන්න අන්තිමට අපපුත්තක මැරෙන්නේ මිරිස්හොද නිියුඩුහාාලෙ බතුයි කාලා මිරිස්වොදී නිවඩු ාලෙ බතුයි කාපු අපපුත්තක ඇන්දේ කෑලිතුනක් මූට්ටු කල්ල හදා ගත්තර දික ඇල්ලලා ඇතුමා පාවිච්චි කර සෙරප්පු දෙක පාවිච්චි කර රත්තය පාවිච්චි කර කුඩය ඒ හැම්ම එකක්කම පින්වතුනිි නන කැඩීලා අඩියගෙවිලා ඒත් ලෝභකම ඊට වඩා ඉහවහා ගිය හින්දා අපපුත්තක මැරිල්ලා නිරේයට ගියා. භාගතුන් වහසසි දේශනා කරනවා. මහනි උත්පත්තිත් එක්ක හැමෝට මේ එක විදිහට ලැබිල නැතුව ඇති. එවුනාට මහණනි උත්පත්තියත් එක්ක හැමෝම කරගත්ත විදිහට ලැබන ටිකක් ඇති. හැමෝට මේක විදිහට ලැබිල නැතුව ඇති. ඒත් කරකියයාහගත්ත විදිහට අනුව ලැබුණ ටිකක් ඇති. මහනිනි එල් ලැබන ටිකෙන් කලින්තැන්වල අඩුපාඩු බල බල බලබල. මම මොනොවද කර නොගත්තේ මට මොනවද නොලැබුණේ එන් නොලැබුණ දේවල් නොලැබනේ මොකද කලින් තැන්වල අඩුපාඩු බලන්ට ඕනේ. ඒ අඩුපාඩු බල්ලො නිවනට යන ගමනෙදී තමන්ට ලැබන ටිකෙන් දෙයක් කරගන්න මහනිනිි. හැම්ම තැනදිම ඒ ලැබුණ ටිකෙන් කරගන්න දේ තමයිකෙව්වා ඊළඟ උපතෙදී මේහිත හොඳ ආකෘතියක් හදන්න මුල් වෙන්නේ. කොසල් මහරයිතුමා. භාගතුන් වහන්සේට සාධකාරදුන්නා. ස්වාමීණී භාග්‍යතුන් හන්ස රටක් හදන්න අවශ්‍ය කරන රටක පැවැත්මට අවශ්‍ය කරන කරුණුටිකක් ඔබහන්සේ අපුත්තක ගැන කියලා මටත් කිව්වායකේවා. භාග්‍යතුන් හන්ස ඔබහන්ස කියපුදේ ඉතාම නිවරදී බුදු හාමුදුරණයකුවා. ඔබහන්සේ කියපපුදේ ඉතාම හරිභාග්‍යතුන් වහන්ස ඔයිටි මටත් මිච්චර දව සක්තයට අතිබනය කිවා. ස්වාම එම් හැම කෙනෙක්ම තියෙන දෙයින් තම තමාන්ට හැකි පමණින් යන තැනකට ගෙනියන්න දෙයක් කරගන්න ඕනෙ කිව්වා. මහරජතුමන පින තමයිකෙව්වා සත්වයාගේ සසර ගමනේ කල්්‍යාන මිත්‍රයෙක් විදිහට ඉන්නේ එකමදේ පින විතරයිකිව්වා. එනිසා පින මේ සසර ගමනට කල්යාාන මිත්‍රයෙ නිවන් දකින තැන දක්වාම පින හැම කෙනෙකුට ඕනේ මහරජතුන කිව්වා වෙලාවකදිවත් පින ඇති කරගත්ත කියල හිතන් එපාකිව්වා. පින කවදාවත් ඇත්තිත් වෙන දෙයක් නෙවේකව්වා පින් කොයි තරං කරගත්තත් වරදක් නෑ මහරයිතුමනිකිවා. පිංතුනි තර්මශ්‍රමණය කරන පින්වත් හැම කනෙක්ම කල්පනා කරන්න. මෙහිත දවස්ස කලුත් ආකෘතියක් හදනවා. මෙහිත අලුතෙන් හදන ආකෘතිය නරක තෙරිසම් ප්‍රේතාසුර කියන හතර අපාය තුළ ගොඩනගෙන ආකෘතියක් නොවිය යුතුයි. මෙහිත හදන ආකෘතිය දිවලෝකෙක මනුස්සලෝක බ්‍රහ්ම ලෝක හදනාකෘතියක් ව යුතුයි. ඒ හදනා නැවත නැවත නොබිදී නොසැදී ධර්ම ශ්‍රවණයටත් එළඹ විය යුතුයි ඒ හදනාකෘතිය. මනුස්සෙක් විදිහරදාකෘතිය හැදවි දෙවියෙක් විදිහට දාකෘතිය හැදවි, බ්‍රක්්මික් විදිහට දාකෘතිය හැදවි ධර්ම ශ්‍රවනයට යා කෘති අරගෙන යන්ඩෝනි එක කියන්නේ. කන්ාඩිය ළඟට ගිහිල්ල බලන්න මේ මම වගේ මට පේන කෙනාව ධර්මාශ්‍රවණයටත් අරං යන්්ඩෝනි. මකද ධර්මාශ්‍රවණයට ගෙනිච්ච හම එතන දෙ තමයි කියන්නේ හැම්ම තැනදිම මේ එකක පැටන් එකට මේ ආකෘතිය හදන්නේ මේ ඇතුලේ තියෙන හිත කියන එක ගැන කියා දෙන්නේ ධර්මසාලාේදී. ඒ හදන්නේ මොනොවගෙන්ද කියලා අහනකොට ඒ හදන්නේ තන්හාවෙෙන් රැස්කරගත්තදේයි කේන්තිීම් පිරිමහනදේයි කියල කියා දෙන්නේ ධර්මසාලාවෙදී මේහිත එකක විදිහට යාකෘති අහදාගන යන්නේ තන්නහාවෙෙන් රැස්කරගන්න දේවල් කේන්තියෙන් කේන්තිය උපදවාගන්න දේවල් අවිද්‍යාාවෙන් මුලාවෙෙන් යුක්තව මම කියලා හිතලා මගේ කියල හිතලා ඒ පිරිමහන් එකක තැංවලා කෘති හදාගන්නා. එනම් මේ ගමනෙදී පින තමයි පංගතුනි සසරාවශ්‍ය වෙන්නේ. එහින්දා බොදුපියන නහස දේශනා කරනවෝ මහන නීහෙමනං. තම තමන් මේ හිත මනුස්ස ජීවිතේ ආකෘතියක් හදලදීලා තියෙන වෙලාවෙේ. පමා නොවී පින් කරන්න කිව්වා. හැමවිටම හිතන්න කිෙව්වා ජරාව්‍යාදිි මරණ කියන මේ හතුරුතුන් දෙලා තමන්ගේ පිටි පස්සේ නවත්තන්නේ නැතිවම හඹාගනෙනවා කියලා හිතන්නකිවා. කන්නාඩියළඟට ගිය හම හිතන්න. කණ්ාඩියළඟට ගිය හම බලන්න මේ වෙලාවේ මේ බලං ඉන්න මාව, ජරාවයි ව්‍යාධියයි මරණයැයි කියන මේ ස්වභාවයන් ආත්‍රමණයගන්නවා. මේ කන්නාඩි ඉස්සරා ඔළුව පීරණ මම මේ කන්නාඩි ඉස්සර හැඳුම් අන්දිින මම. මේ කන්නාඩි ස්රා ටයිකදානමාව මේ වෙලාවෙත් ජරාවයි ව්‍යාදිියයි මරණයයි ආත්‍රමණයක න්නෝ පිටි පස්සේදගන. මරණේ නැවතනැවත සෝදිශයගි න්නෝ වෙලාවක් බලනවා කොයි වෙලේද මාව දැහැගන්න පුළුවන් කියලා කවුරු ළඟහිටිය කවුරු සමීපවහිටියත් මොන ආරක්‍ෂාවට බැඳිල හිටියත් මොන වැට මොන කඩුල්ලට මොන තාපෙට රැකිල හිටියත් ඉඩාවකාශය ලැබුණ ගමන් මරුව පණිනෝ පෙනතන. වයස්ස බලන්න නැතුව. වයිස බලන්න නැතුව තරාතිරම බලන්නැතුව ඉන්න තැන බල න්නැතුව කෙනා බලන්න නැතුව මරුව පනිිනව පෙන්ගතුනී අවකාශය ඉඩ ආපු ගමම් ඒ එන්නේ මහමඟදි වෙන්නත් පුොළුවන් ඒ එන්නේ කහයිරේදි වෙන්නත් පොළුවන් ඒ එන්නේ කඩපොලේදි වෙන්නත් පුළුවන් ඒ එන්නේ නිදියදේදි වෙන්නත් පුළුවන් ඔය කොයි තැනක වුනත් ඉඩාවකාශය ලබන ගමම් මරුව පණිනොව පිගතුනී හිද බදු හාමුදුර්‍ර දේශ කන්නවෝ නැවතනැවත මතක් කරන්න ඕන හෙනක් ජරා මරණ ව්‍යාදිි කියන මේ තුනමාව පෙලනව මේ වෙලේ. ඒට වෙලාවක් නියම කරන්න බෑ. කොයි තපපරේද කිය ඇහ්ුව හම මේ තපපරේ පංවතුනි කියන්න බෑ. ඒ කියන්න ගන්න කොට මේ තපරිත් පින්ංවතුන්ට අයින් වෙන්නේ. ජරාවටයි මරණටයි ව්‍යාදියටයි වෙලිලා අයින් වෙන්නේ. අන්නේඒකනනි උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයන්නේ. මොනතපපරේ දහාමුදුරුවනේ මෙන්න මේ තපපරේ කියලා නියමයක් පනවන්න බෑ පිංගතු. ැමතත් අපප්‍රේම සිද්ධ වෙනවා කෙලායි කියන්නේ. මහනන එනම් මේ ජීවිතය තුළ කාගෙත් ජීවිතවල ලැබුණද ලැබන විදිහ අරග ලැබනදේ ලැබන විදිහෙෙන් අරගන මේ හුස්මටික ගෙවෙන ගත වෙන වෙලාවල් වලදි පුළ පුළුවන් විදිහට පින්දහම් කරගන්න කිව්වා. තමන්ගේ බඩට කනවා වගේම තමන් ගන හිතනව වගේම තමන්ගේ අබුදරුව ගැත් හිතන් ඕන කිව දරුව බිරිඳ. දරුව ස්වාමිය කණ්ඩ කැමතිවෙන්නේ කොහොම දඳන්න කැමතිවෙන්නේ කොමද හිතල වැඩ කරන්න කිව්වා. එවිතරක් නෙවෙයි හදපු වදපු අම්මයි හදපු තාත්තයි කන්න කැමති කොහොම දඳන්න කැමැති කොහොමද කියලා අවුරුද්ධකට සැරයක්වත් බැරිමනං හිතන්න ඕනේ. අවුරුද්ධකට වරක්වත්. බැරිමනං හැමදාම හිතන්න. බැරිමනං සතියකට වරක් හිතන්න. බැරිමනං මාසෙකට වරක් හිතන්න අඩුම තරම අවරුද්ධකට වරක්වත් එහෙමොවත් හිතන් ඕනි. එතකොට එවිතරක් නෙවෙයි අසල්වාසීන්ටත් ඒ ධනය ඒ උදව්පකාරබෙදෙන් ඕනෙකිව්වා. ජාතිවරුන්ටත් බෙදෙන් ඕොනකිව්වා ශ්‍රමණ බුණන්ටත් බෙෙන් ඕොනෙක්වා. එතකොට තමයිකව්වාක් කෙනෙක් හරයට ජීවත් වෙලා මැරුණ වෙන්නේ. ඔන්න. හරියට ජීවත්වෙලා මැරුණ කියලා හරියටම නිිශ්චිත්තව කරන්න කියන්න පුළුවන්කමතියන්නේ බැනර එකෙක් නෙවෙේ හරියටම ජීවත්වෙලා මැරුණ කියලා බයනතෝ කටඇරලා කියන්න පුළුවන් කමතියෙන්න්නේ අන්තිම ප්‍රකාශනවලින් නෙවෙයි ස්තුතිකතාාවලින් නෙවෙයි ශෝක ප්‍රකාශනවලින් නෙවෙයි හරියටම ජීවත්වෙලා ඉඳලා මැරුණද කියලා කියන්න පුළුවන් කමතියෙන්න්නේ ඔන්නො එක කියන පැතිවලට හරි හමං විදිහට සිද්ධ කරානම් විතරයි ඒම කරනං තමනුත් දෙයක් කරගෙන අනුන්ටත් දෙයක් කරලා මැරුණ කෙනෙක් වෙනවා එහෙම කෙනෙක් තමයි ජීවත්වෙන්න ඕන ඉන්නකා තමුන්ටත් දෙයක් කරගෙන අනුන්ටත් දෙයක් කල්ල මැරණ කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවනං ඒ තමයි ඉතාම වටින්නේ ජීවත්තල ඉන්න කාලසීමාවවතුල ඉතිං කවුරුත් කල්පනා කරන්නට ඕන අහෙනක් තමන්ට ලැබුනටික ගොඩක් වෙනකං ඉන්න එපා තමන්ට ලැබුන ටික ඇති කියල හිතලා ලැබුණ ටිකෙන් කරන්න පුළුවන් ටිට කරන්න. ගොඩ කෙලාවට අපි හිතන්නේ මට සුවිප් එකක් ඇදනුොත්මං ගෙවල් දාහක්හදර දෙනවා. මට සුවිප් එකක් හැදනොත් ම පන්සලේ ධර්මසාාලා හදල දෙනවා මට සවවිපයක්ක් ඇදුනොත් ම හාමුදුරු දාහකට දාන ටිකක් දෙනෝ ගොඩහක්කයි හිතහේතෙහින් ඔන්න විදිහර ගොඩ ලොකුණනාට පස්ස වැඩකරන්න . එම හිත හිත හිටපු කාටවත් කාගේවත් ගොඩවල් කොතනකවත් ලොකුන්න්න හිතහිත ඉඳල මැරුණ විතර. එනිසා ගොඩ ලොකුවට හෝ පොඩියට හෝ ලැබිල තියෙනවන ලොකුවට ලැබුණනත් පොඩියට ලබුණත් ලැබුණනට කෙම් පුලුවන්ටි කරන්න ඕඩි පිගතන්. ගොඩ ලොකු වෙනකම් කල්මරන්න එපා ඒ හිතන තරන් ඉක්මට ගොඩ ලොකු වන්න අඩු ගොඩ කම්බවෙලා තියෙන්න පින්වතුන පෙරජීවිතයදිත් ඔය ලොකුවට ගොඩාවට පස්සෙ කරනකං හිත්තපු හින්ද ලොකුවට ගොඩ හැදුනට පස්සෙ මං කරනව කියලා හිතං ඉන්නවන් ඒ හින්ද තමහි පිංගතොනී මේ ජීවිතය අඩුනේ එනිසා මේ ජීවිතෙත් ඒකම හිතන් දෙ එපක් එක වැරදී. එහින්දා දාහකට දාන දෙන්න ගොඩ ලොකුුණවුනට කමක් නෑ එක්කෙනෙකොට අඹගෙඩියක් අරගෙන ගිහිල්ල පූජා කරන්න පුළුවන් තරමට ගොඩ තියෙනවන ඒකරන්න. හකට ෙවල්දුරුවල් හදල දෙන්න ගොඩලොකු වෙනකං ඉන්න ඕ නිෙනේ එක් කනෙක් හදන ගෙට උළු කටයහ කරන්න දෙන්න පුළුවන්න එක කරන්න. එතකොට දාහකට හදන්න පුළුවන් විදිහයට ලැබයි. එතකොට දාහකට දෙන්න පුුවන් විදිහට ලැබේ ව. ගුදු හාමුර දේශනා කරන්න එහෙම යාදසං වපතේ බී ජන් තාද දෙසං හරතේ පලන් දාහකට දෙන්න පුළුවන් විදිහට ලැබෙන්න්නේ වපුරන විදිහත් එ එක තමයි. එහින්දා. ලතියන ටිකෙම් ලුවන්තරම් පින්දහම් පිංකුසල් වඩන්ට ඕනම මනුසජීවිත අපිට අන්තිමට කියලා ඉතුරුවක් වෙන්න එච්චරයි කියන එක ගැන කවුරුත් හිතන්ඩෝන වයස්බේදයක් නැතිව. මරුව කොල් කොයි වෙලේ පනීද දන්නේනේ. මරුව පනිිනකං ජරාවයි ව්‍යාදියි දෙක වෙලි වෙල වෙලි වෙලින්නවා. තිගේ නිසා හතපය කකුල් හයිිය හත්තිය තියෙන කාලෙ කටපන තියෙන කාලෙ වදිින්න පුදන්න පුළුවන් ැංවල දලල් පොදලා සාධකාරයක් දෙන්න පුළුවන් තැංවල කටයගුල් ඇැරලා කටගොළු ඇරලා හොඳට සාධකාරයක් දීලා මේ ඉන්න ටිකකාලේ හැමෝම ඕනකමෙන් පින්දහම් කරගන්න. එන්න එන්න කාලය නරකයි නරක කාලය තුළ පිනට ඉඩ කොහෙත්ම ලැබෙන්න විදිහක් නෑ. බැමිණතියා මහාසාගතය ආපු අවස්ථාවද්දී පිගතුනී මිනිස්සුන්ට පිනට ඉඩ ඇහුරුණ. ෝන වෙසනය ආපු කාලෙදි මිනිස්සුන්ට පිංවතුනී පිනට ඉඩ ඇහුරුණ එනිසා. කාලේ හොඳ වෙනකං ඉන්න එපා ගොඩලොකු වෙනකං ඉන්නෙපා කාලය හොඳ වෙලා ගොඩලොකු වෙනකොට කෝච්ියග හිනිවර. අන්නේ හින්ද. එඩකඩ ලබුණ මේ ජීවිතේ ලැබුණන ටිකෙන් හැම කෙනෙක් මඩ වැඩි නතිව ගෙදරම් පටන් අරගෙන අම්ම තාත්තට දෙන්නට වදින තැනින් පටන් අරගෙන එතනින් එහාට එ හාටයන්න ඒක තමයි ධර්මමාර්ගෙ ගමන් කන්නායගේ ගති ලක්ෂණ අන්නේවා. බෞද්ධ කොඩි හතර වට එල්ලගෙන ඉන්න එකක් ගම දෙදරන්න පිරිද්ධානකවත් නෙවෙයි බෞද්ධකමේ හැදෙන ලක්‍ෂණ ටික තමයිෝයකිල්වෙ. එහෙනම් ධර්මශ්‍රවණය කරපු පින්වතුන්ට සූත්‍රපිටක කෝසල සංයුත්තිය අපුත්තක සූත්‍රය ඇසුුවින්. බෞද්ධ කමේ පේන සංකේති ගැපියෝයි කතා කලේ කොසොල් මහරයිතුමාටක අනුශාසන උපකාරරග එහින්දා. පෙන්වත් හැම කෙනෙකුටමත් පනටික තියෙද්දි. හොඳට පින්කු සල්වඩන්න. දම්පින් කරන්නට යහපතතුළ නිරත වෙන්නට. කායිකමානික සුවපත් භාවේල බේවා ඒ කුසල බලෙක් නිවන් සම්පත් අවබෝධ වේවා කියලා පාර්ථනා කරමින්. මේ හෝරාවට නියමිත වෙන ධර්මානු ශාසනාව නිමාවට පත් කරනවා. අද ධර්මාු ශාසනාව සැද හැදිදායකත්වය පිළිබඳව මතක් කරන්න, ඔස්්‍රෙඩියාවේ වෙසෙන චන්දිිකා මහත්නිය සහ ලෝචන නාමින මහත්මානන් විසින් අද මෙ පින් කමේ දායකත්වය දරනවා. අරමුණ නොම්්‍ර වි අහතරසාලවත්ත පාර වැල්ලම්පිටේ ලිපිනේ පදදිංචිව සිටි එNHKේ චන්ද්‍රලතාමෑනියන් පරලෝසැපත් වෙලා වි්දක හතර නිවාස ොස් වැනිදිනට වසන ගතවීම නිමති කරගෙන එතුමියට පරලෝට පින් ගනමෝදන් කරන්න ජරාමණ නිවංසුව ප්‍රාර්ථනා කරන්න ධර්මාබෝධය ලබෙන්න්න කියල පාර්ථනා කරමින් ඔස්ට්‍රේලියාවේ වෙසන චන්දිිකා මහත්මියයසාහ ලෝච්චන නාමින මහත්මමානං විසින් අද පින් කමේදායකත්වය දරනවා. එහමනං අපි මේ විදිහයට කල්පනා කරගමු ධර්මාු ಾഷනාව පැවැත්වීමට දායකත්තුවයේ දරීමමෙනත් ධර්මාමුණු ශಾഷනාව ශ්‍රභණය කිරීමෙනුත්, යಂතා පින්ංකුසල් සිද්ධ කරගත්තද, ඒ ැස්කරගත්තා ූ සියಲු පින්කුසල් සමන්තා ක්කවාලේ සෂෝ කෙනන දේතා රාධනාව සිද්ධ කරනවා සමග. ල්පේශක මහේෂක සම්ය ෘෂ්ටික ෂ් ේවතාවර දවතාවයන්ම් ප්‍රධාන යම්තතාක් දේවදේවී සමහ බ මග ප අප පින් පින් අන ෝදන් වන්න කැමතිව ව ලා පොරොත්ති ද. සේ යාන ෝදනවල් ලබට කැතිව ලාප රොත්වන ු ියන්ට, මේේ පින් පෙත් අනමෝදංන් කර මන මෝදං වේවා. පුුණයාාන මෝදනවන් ලබන දෙවියෝ බැහමඳදිනාටම අ ියෘදධිය ප්‍රාර්ථනා කරත්තුවා ශිල් වාද කරත්තුවා. දෙවියන්ට නිවන් සම්පත් පිණසම මේ පින් හේතුවාසන ව. වා කියල් ප්‍රාර්ථනා කරම.ඒවගේ මදම මේ පින් කම සිද්ධ කරලා දාකත්වේ දනම පින්වතුන් නමින් මියගේ සියල්ම වර්ග පරම්පරාවල නම් සඳහන් කළ ඥාතිවර ප්‍රධාන සියල ඥාතිීන්ටත් එ වගේම ධර්මාන ශානාව ශ්‍රණය කලා හැමදදානමින් මේියගේ ශීල් වර්ග පරම්ප්‍රාවල ඥාතීන්ටත් අප පැවිදි භාවවිට පත් කලා චාරුපාද්‍යයන් වහන්සේලාටත් බ පිහමදනගේ ෞද මවපිය නම ියගේ සසිල නාටත් රස් කරගත්ත පින් පෙත් න ෝදන් කරමන මෝදං විත් ල ත් ට වාස ක්ති ති ය වන්නේ නම්. പින් ෙ අන ෝද്ල සൂපත් ත්වා ්‍රාර් නഞ്ഞ බෝධයකින්. නිවං දකිත්වාകල් ්‍රාത ර . അද ින් සිද කරන പින් තු රවාද രාථ කරන ්‍ර പ තුන් රවාද രා කරනවා බ ම ග ാයි පත් ාාව රോග ාവ බේවා ල ජීවිතේ තුළ සිල ෘදිය ේවා යි න ක සൂපත් භා යතු මනුස් ජීවි. වත් පින්කු සල් වඩමින් ධර්මශ්‍රවනය කරමින් දම්පින් කරමින් මේ ආයු කාලේගෙ වන්න වින්ධනය කරන ධර්මශ්‍රවනය කළ හැම කෙනාටම මේ අනුෂශාශ්‍රිනා උපකාරවේවා හැම දෙනාගේ මුජීවිතවට සලු සූපත් බව ලැබේවා සැලසේවා කිලාශිල්වාද කරනවා. එ වගේම මෙත් සඳහම් විකාශයේ ප්‍රධාන අනුශාසක පරමපෝජනීය අවසරයි ගලිගමේ ඥානදීපනාය හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමු ෝජ තර හා සංගරත් ර මಂಡල හැම ටමත් අපගේ ರ ಪාද್ಯ ತ ಪ මඳ ලා ෞ ියಂටත්. ೇಸಯಲು පින් ಪෙತ್ತ ಬලವත්್ತ ಶಿರ ವ . ලವ ್ ಪත් ಭವೇ ලබේවා. නිීෝගි දීර් ෞෂ ලබේවාකව ප්‍රාර්ථනාකරම අවසාන වශයෙන් ධර්මාශ්‍රවනය කර පින්වතුන්ට ධර්මා ශසනනාා පවත්තන්ටෙදෙනුව පටත් සම්මමා සබුද්ධත්වේ පස බුද්ධත්වේ මහරත් භාවය කෙනුතුන් තරාබෝධී. ඔබ ප්‍රාතනාකර නරමුණු ක්‍රන පාර්ථනාකරන නරමුණු කර නිර්වාාණ බෝධයක් වෙනවද. එකේ නිර්වාන බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ්‍ර්‍යාධයක් මරණයක් නැති සදාකාලික සුව ඇති. ම මහනිවනින් සැසීම පිණසමේ මහානිසංසදායක කුසලකර්මය. හේතුවේවා වාසනා වේවයි සිතා සාදරසිතෙන් යුක්තවචිත්තා ප්‍රීතියෙන් සාදු කියයා පං අනුමෝදං වියයුතුයි. කා සට්ටාජ ොම්මටා ේවානා ගේ හිදකා පුഞජන්ත අන ෝදිත්වා චිරන්රක් කන්තුලූක සාසනං කා සට්ාජ බොම්මට්ටා ේවානාගා මහිද්දිිකා පුഞජතන් අනමෝදිත්වා චිරන් රක්කන්තුළූක සාසන ආකා සට්ටාජ බොම්මටහාා ේවානාගා මහිද්දිිකා පපුජන්ත අනමෝදිත්වා චිරංරක් හන්තුළූක සාසනං. උතුම් වූ ධර්මේ ශුබනය කළ සත්පුරුෂ පින් මත්නී උතුම් ජීවිතහබෝධේ පිනිස්සමදේශලාමේ කුසල්. උපකාරකവේවායි പ്ാර්්തනා කරනවා. තුം සදර්ම දේශනා පවත් වට දුන, මොරටතුුව ොකාන කද ර දൂබ ශ්‍රීදී පාරාම විහා රාධිකාර. ොටතු വේල් කകමර විදධ ාാല ආචාරය ാස්ත්‍රපති රාජක කිය පണ്ිත මත්പ ජ පාද හැඩිගල්െ චන්දදාලෝක ගෞරനනිය සමින් මහන්සේ විසින්. സാධන දිින් පාදාබේ බන්ධනෙන් පින්මත් බිද හන්සේට ഞයාහන ෝදනාව සදු කරමം. සාධහෝ සාධහෝ සාධහෝ. ර්මාණ ශසනාවේ පින් බරදායි කත්වෙ දරටෙ දුන, ස් ්‍රිලියාවේවාසය කරන චන්ධිකා මහත්මියය සහ ලෝචන නාමින මහතා විසින්. එහැම දිනාටමනි දුක්න ලෝගී සූපත් ධර්මාබෝධේවේවායි ප්‍රර්ථනා කරනවා, සෙලු දේශනාාවේ කු සසල් ෝසපත්ූ මෑනියන් ප්‍රධාන සංසාරගත සියරුඥාතන්ට අනුමෝදනාවේවායි ප්‍රාර්ථනා කරනවා. ලෝවස්ස හමදිනාටමත් ධර්මාබෝධය ප්‍රර්ථනා කරමෙනයි, ඔබේ නිවාහරින් සමුගනට බලාපරත්තු බන්නේ නැවතත්මන ගහමු. උතුම් ධර්මානු ශාසනකින්. ඔබ හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.